Wide Angle Productions is the creative force behind Channel C. අද සී වයිබ්ස් වලට එන ආටිස්ට් කවුද කියලා දැමම කියන්නේ වාහනේට ආපුවම ට්‍රැවල් එක යද්දි ඔයගලන්ට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ ආටිස්ට් ගැන නිකන් පොඩ්ඩක් කියනවා නම් එහෙම අපි හැමෝම ආදරය කරන අපිටත් පෙරලා ඒ විදිහටම ආදරය කරන හරි ලස්සන ඉන්න තැනක පාළු නැති ඉතාමත්ම දක්ෂ කෙනෙක්. මේ තරුව වාහනේට නගිනකන් ඔයගලන්ට පොඩි දෙයක් කරන්න තියෙනවා. සී වයිබ්ස් වලට එකතු වෙන අය කරන කියන දේවල් මොනවද, මේ ට්‍රැවල් එක යද්දි කතා කරන්නේ මොනවද, මේ කියන දේවල් එසනින්ම ඒ වෙලාවෙම ඕගොල්ලොන්ට දැනගන්න ඕනේ නම් චැනල් සී බලන්න, ඒත් එක්කම චැනල් සී යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ විතරක් නෙමෙයි චැනල් සී ඉන්ස්ටග්‍රෑම් ෆලෝ කරන්න, ෆේස්බුක් ලයික් කරන්න. එතකොට අපි කරන කියන දේවල් අපි හිතන වෙලාවෙම ඕගලන්ටත් දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඒක කරන්න එයාතරතුරේ ලෑස්ති වෙන්න. මම ආටිස්ට කෝල් එකක් ගන්න අපි ඇවිල්ලා ඉන්නේ කියලා. හෙලෝ, ගුඩ් මෝර්නින්. යස්, ඇවිල්ලා ඉන්නේ. පල්ලෙහා මට ඔයාව පේනවා. ඔයාව පේන්නේ නැහැ, ගෙදර පේනවා. ඔයා එනකම් මම මේ බලාගෙන ඉන්නේ. හරි, ඕකේ, එන්න. බයි. මේ වැස්සත් එක්ක තිබිච්ච පිච්චමල් ඔක්කොම වැටිලා බිමට. තමන් මේක ගෙනාවට. මේ මල් මොකටද? මේ මල් වැංගට පස්සේ පූජා ගෞතමී උමා ශංකර. අපි කොහෙද යන්නේ? Where are you taking me? අනේ මන්ද ඕන දිහාට ගෙනියන්න. මට දැන් වැඩ වැඩි වෙලා, මට what's it called, නිදහස් දවස නෑ. අද මට නිදහස් දවස. මම එක්කන් යන්න. ready ready start. ඔහට drive කරන්න පුළුවන් නේද? මට නම් බෑ. මට තලු කරන්න පුළුවන් වාහනේ. ආ, මේ මම ඔයාලට ගහන්නමයි හිටියේ. ඔයාලා drive කරනවා කිසිම තැනක අපි දැකලා නෑනේ. මට බයයි. ඇත්තද? I'm scared. yes නංගි. පොඩකින් බබා මේ ඉස්සරහට ගම මට. හරි හරි. I'm scared of driving. හරිද? scared කියන්නේ drive කරන්න පුළුවන්. මං ගාව license එක තියෙනවා. ආහහහ. license ගත්තා. license ගත්තා ගොඩක් කල්. ඒ කියන්නේ 2000 6 මං ෂූට් කරන කාලේ, අංජලික කරන කාලේ. ඔනේ දවස්වල මං ලයිසන්ස් ගත්තා ඉන්දියාවල. හැබැයි ඉතින් ඉන්දියාවල drive කරන්න පුළුවන් නම් මේක දැන් මේක ජුජුබි. හරිද? this is nothing ශ්‍රී ලංකා. ජුජුබි කියන්නේ ලේසි දෙයක්. ඉස්සෙල්ලා මම ෆෝන් එක නෑ මම ෆෝන් එක ගන්න. ඔයාට කවුරු හරි කතා කරොත් කතා නෑ. මට ආයෙත් වැඩට ගන්න ඊට පස්සේ වැඩට ආන. ඔයා දන්නේ මෝනිග නම් බයයිද? ඔයාත් එක්ක දැන් ඔයාගේ ඔයා බ්‍රෑන්ඩ් කීයක් ලංකාවේ මේ බ්‍රෑන්ඩ් ඇම්බසඩර් වෙලා ඉන්නවනේ. අනේ මන්ද මම මේ කවුන්ට් කරලා නෑ නංගි. මෙහෙමයි, බිකෝස් ඒ බ්‍රෑන්ඩ්ස් ටික ඔක්කොම මම පාවිච්චි කරනවා තෙක්ක ඇන්ඩ් හොඳත් එක්ක. ඇන්ඩ් ද බ්‍රෑන්ඩ්ස් හැව් ද සේම් principles and values that I follow. ඒ කියන්නේ say for example now I want මට වටේ ලංකාවට යන්න ඕනේ. මට අවස්ථාවක් නැහැ ලංකාවට යන්න. So if the brand is going ගමෙන් යනවා, අම්මිලව හම්බ වෙනවා, ආච්චිලව හම්බ වෙනවා, බබාලව හම්බ වෙනවා කියලා කියනකොට මමත් යනවා ඉතින් brand එක. ඕනේ නේ මේ මේ මේකප් එක ඔයා දාගත්ත මේකප්. ඕ මං නිකන් ඒක දාගත්තා. ලස්සනයි නේ. ඒ දාගත්තා ඉතින් so එක. මේ ඔයත් දාගත්තා ඔයානේ. නෑ නෑ. ආ සම්බඩිය. මට එහෙම දාන්න බෑ. පුරුදු වෙලා මට දැන් මේ නැත්තම් මේකප් දාගන්න වෙන කොහෙන් හරි දුවන්න ඕනේ early morning. මට ඊට වඩා හොඳයි if I have extra time I'd rather sleep. මට දැන් ඔයාලට පූජා කියන නම ඇයි අම්මයි තාත්තයි දැම්මේ කියලා? අපෝ නම ගැන නම් අහන්න යන්න එපා. මන්ට ඔයා ඒක දන්නේ. කට්ටිය මං කට්ටියට කිව්වද නැද දන්නේ. ඊට ඉස්සෙල්ලා දන්නවද? ඕකේ. හරි, අම්මි දැන් මෙතනින් ගියානේ විසාකවල ශිව ස්ටඩින්. And then UNICEF වලින් හම්බුණා ස්කෝලර්ෂිප්. ඔන්න ඉන්දියා ගියා තාතාව හම්බුණා. කොහෙද? අලහාබාද් වල. හරි. તો අලහාබාද් වල තාතා හම්බුණා. ඔන්න ඒ දවස් වල
නංගි දන්නවද මට නම කොහොමද ආවේ කියලා? මම දන්නවා. හ්ම්. ඒ කොහොමද? අම්මගේ තාත්තගේ ලස්සන යාළුවෙක් ඉඳලා තියෙනවා පූජා කියලා. හා. ඒක දන්නේ නේ මම. කවුද කියවට? Swipes, swipes. මම කියන්නේ දෙයක්. මම ඔයාව දැන් මේ එකයි යනවා නම් ස්ටුඩියෝ එකට ඔයත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මම එකයි යනවා නම් මම ඒව දැනගෙන ඉන්න බෑ. ඒක මම දන්න කියන්නකෝ මගේ කතාවනේ මමත් දන්නේ. ඔයාගේ අම්මගේ තාත්තගේ යාළුවෙක් ඉඳලා තියෙනවා. හරිය ලස්සනයිලු. අහිමද? හා ඔකේ. හයිදරාබාද්. ඔකේ. අලහාබාද්. අලහාබාද්. ඉතින් මේ ඔයගොල්ලෝ ඒ අම්මටයි තාත්තටයි දුවෙක් හම්බුනහම ඒ යාළුවා ඒ ඇත්ත ලස්සනයිලු. එයාව මතක් වෙනලු පූජා කියලා දැම්. ඊට ආදනත ගෞතමී කියන නම ආවේ කොහොමද කියලා? ඒක මගේ සීයට ඕනේ තිබුණ නිසාද? ආ හරි. ආ ඒ කතන්දරේ හරි. ඉතින් මගේ කතන්දරේ මම දැනගන්න බෑ. මේ අර පූජකේ කතන්දර දන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ආ ගිහලා අම්මගෙන් අහන්න. මම දන්නවා දැට් අප්පයි අම්මා ඩිසයිඩඩ් හරි මේ අපිට බොයි කෙනෙක් හම්බුනොත් අපි එයාව ගෞතම් හරි සිද්ධාර්ථ. සිද්ධාර්ථ කියලා දානවා කියලා ඒගොල්ලෝ ඩිසයිඩ් කරලා හිටියලු. ගර්ල් කෙනෙක් හම්බුනොත් ඔන්න පූජා කියලා. හැබැයි ඒයි පූජා කියලා දැන් මට දැන් ඔයා මට කියනවා ආෆ්ටර් සෝ මෙනි ඉයර්ස්. ඔයා ගින් අහන්නකෝ. අම්මගේ ඔයාට තව ලස්සන කතන්දරේ හොඳ වෙලාවේ අම්ම කියුවේ නැහැ. නැත්තම් මේ මං කියන්නම්කෝ. අම්ම කියන්න ඉස්සලා නැත්තම් අම්මා ඔක්කොම කියලා දායි. ඊට ඉස්සලා මං කියන්න. මේ මගේ ආච්චි ශ්‍රින්ගේරි ඒ කියන්නේ ඉන්දියාවල ඉන්න ආච්චිට හොඳම මොකද්ද? අයිඩියා එකක්. අපි ආච්චි දෙන්නමගේ නම් ටික දාමුද කියලා. එතකොට මගේ නම හරිනම් ආචිට ඕනේ විදියට තිබ්බනම් මගේ නම නාගලතා. එයාගේ නම නාගවේණි වලින් නාගා ගත්තා. මේ අපේ ආචිගේ නම ආචිගෙන් ලතා ගත්තා. ඔන්න නාගලතා. එතකොට මගේ මල්ලිගේ නම එතකොට මෙතන සීයාගේ නම හේමචන්ද්‍ර ඔතන රාමරාවනේ. එතකොට ඔතනින් රාම මෙතනින් චන්ද්‍ර ගත්තොත් රාමචන්ද්‍ර. කොහොමද වැඩ අම්මෝ? මං හිතුවේ thank god thank god my father and mother had the sense to actually put my name as pooja and ara mallita daanda gautam mata mona gautami daagatta pooja gautami umashanka and mallige nama siddhartha daagatta naththan ramachandra nagalata nagalata sorry nagalata and ramachandra api api adin passe nagalata ave neme eka api public karala eka establish karala wede karala denna malli kiyupata me pooja mage akka kiyala oh hunak karala me piliganna ne oy denagatta deka pawane nangi eya den inne maldives wala etukota me umashankane siddhartha umashankane etukota මගේ මල්ලිට මිඩ්ලින් තියනවාද සිද්ධාර්ථ? අයියෝ අමතක වුණානේ අහන්න තමතක වුණා. සිද්ධාර්ථ මොෂකන එයාට මිඩ්ලින් නැහැ. හරි 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 කියලා වැඩක් නැහැ. ලැජ්ජා වෙබැයි. එනිවේ සෝ එතකොට උමාශංක කියලා කියනකොට අර ඔතන ගොඩක් ලංකා කටි ඉන්නවලු. ඔතන වැඩ කරන කටි ගොඩක් ඉන්නවලු. ඉතින් ගිහිලා කිව්වලු ආ ඔයාට උමාශංක නම් අපිටත් ඉන්නවා උමාශංක කෙනෙක් ඉන්න ශ්‍රී ලංකා අපිට අපේ වෙනුවෙන් තියෙනවා පූජා උමාශංක කියලා කියලා කවුරු හරි. ආහා. Then he said මම දන්නවා ඒක මගේ අක්කා කියලා. බෝරු කියන්න එපා බං කියලා කියලා යාට හරිද? නෝ ඒ වගේ නෙමෙයි. ඒ විදියට එති මං නිකන් කියන්න එපා කියලා. ඔව් මං මේ ඒක මං හිතනවා අර යාළුවෝ ටික කතා කරනකොට අනේමේ කියලා. හරි. ඊට පස්සේ දැන් එයා දැන් ෆෝන් එක ඕපන් කරලා කියලා දැන් මෙන්න මෙන්න මේ කොසිසි දිසදිසාව චයිල්ඩ්ස් ෆොටෝග්‍රෑෆ් එකක් පිළිගන්නේ ඔය ෆොටෝෂොප් කරලාලු නෑ ඊටත් වඩා ඔයත් දැන් ඕන තැනක ගියාම ඕන කෙනෙක් එක්ක ඔයා ෆොටෝ ගන්නවනේ ඉතින් එතකොටත් හිතනවානේ ඕන කෙනෙක්ට එහෙම පූජත් එක්ක ෆොටෝ ගන්න පුළුවන් කියලා ඔව් නංගි මේ මම දැන් බලනවා දැන් මේ I take pictures with everybody හරි කවුරු හරි මොන හරි කරලා ඊට පස්සේ මෙන්න මේ පූජාගේ යාළුවා මේ බලන්න කියලා පූජත් මේකත් එක එකතු වෙලා ඉන්නේ කියලා කිව්වොත් මං මොනව කරන්නද දැන් ඔයාට එක පරක්කු වැඩි දැන් කරලා ඉවරයි now I'm already done and dusted with so I'm thinking මගේ දෙයනේ I said god please don't let me fall into trouble because I took a picture with an I mean like ඔක්කොම ටික ගන්නවා ඉතින් ආදරේ ආදරේ නිසා ඔයා දැන් අපි ඔයත් එක දස් කොන්නඩ කරානේ ඔයානේ අපේ ප්‍රමිලා ඉතින් ඒත් ඔයා අපිට තියෙන ප්‍රශ්නේ අපි දන්නවා. ඔයා එද්දිම අපි දන්නවා. ඔයා වතුරට බයයි. වතුරට කැමති නෑ. හැබැයි වැඩේ තියෙන්නේ පිටපතේ හැටියටම ප්‍රමිලා වතුරට වැටෙනවා. ඔව්. හන්දද? අපි කල්පනා කරා දැන් මේකට මොකද කරන්නේ?
නමුත් ඉතින් ඔයා එහෙම කිසිම බයක් අපිට පෙන්වෙත් නැහැ. ඔව් ඇතුලේ අඬලා අඬාගෙන බිකස් අංජලික කරන කාලේ අර චන්නමාව අදිනවනේ into the water. මගේ පස්සනේ කැමරට තියෙන්නේ. එතකොට මං අඬනවා. ඊට පස්සේ වතුරට වැටුණාන් පස්සේ කොහොමනොත් වතුරනේ අඬනවා හරි මේක පේන්නේ නැහැ කියලා ඔන්න වැටෙන උතන. ඊට පස්සේ මේ කුසුමපත් කරනකොට අඬ එඬුව අනේ අතෝමේ අයියෝ වතුරෙත් එන්න එන්න ගන්න 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 කියලා අඬලා අඬලා තමයි චුට්ටක් චුට්ටක් ඔල්මෝස්ට් 2 අවර්ස් ගියා නම් මම වතුරට ගන්න. ආහා ඊට පස්සේ අර ජල දාර කරනවා අල්ටි කියලා මෙන්න මේ වේ කරා හරිද කියලා අහනවා. වන් මෝ ටේක් අනේ ජල දාර ආවේ කියලා හරිද කියලා කියලා මම මගේ පපුව රිදෙනවා සේරම ඔක්කොම රිදෙනවා මේක කරනකොට. ඊට පස්සේ චුට්ටක් අර දස්කම් කරන කාලේ චුට්ටක් ඕකේ I wasn't that scared. ඔන්න යා මොබ ෆිල්ම් ෆෙයාර් අවෝඩ් හම්බුණා ඒ ඔක්කොම හරි. තියනේ එහෙම රඟපෑමක් නම් ලේසි නෑ. ඒ කියන්නේ ඇත්තටම හිතෙන්නේ නෑ. අර ඔයා එහෙම සෙට් එකේ ඉඳිද්දි මේ පූජා ඉන්නවයි කියලා බලන් දාපු අය මේ ඇහුවලුනේ එන්නදා පූජා කියලා නේ. ඒක පූජා කෝ කියලා බිකෝස් ඇහුවලු මම හිටියේ නෑලු. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ මමත් හිගන්නේ කියලා හිතුවද කොහෙද අර හිගන්න ඇත්ත හිගන්නේ සෙට් එක තමයි අපි ෂූට් කරේ. එතකොට ඒගොල්ලෝ නංගි අපි පව් කියලා හිතනවා. ඕ හරි සතුටින් ඉන්නවා දන්නවද ඒගොල්ලෝ? ජීවිතේ කියන්නේ ඒගොල්ලෝ hina වෙලා සතුටින් ඉඳලා මේ කණ්ඩ ඕ මේක ජොබ්ද එතකොට? ජොබ්. ඒක ජොබ්. හරි එතකොට අපි බාලස්සගෙන් අහනවා මේ අපිට කොච්චර දෙන්නේ දවසකට අපිට කලෙක්ෂන් එන්නේ මෙච්චර. එතකොට ඔයා එක්ක ඔච්චර නෙමෙයි ඊට වඩා දුන්නොත් විතරයි අපි ඔක්කොම එන්නේ කියලා ඔක්කොම කතා කරනවා. ඩේලි බැටා
මෙච්චර අපි ඔයාගේ කලෙක්ෂන් කොච්චරද හා ඔයාගේ කොච්චරද ඔයාගේ කොච්චරද මෙන්න මෙච්චර කියලා ඊට පස්සේ ඔන්න ඒ වගේ කතා කරනකොට නංගි මගෙන් අහනවා ඔයා මොන කොයිල් ඉස්සරහා වාඩි වෙලා ඔයා මේ හිගා කන්නේ ඔයා කොච්චර දවස්කට කොච්චරද ඔයා කලෙක් කන්නේ ඊට පස්සේ මම දැන් මම මට දැන් කිව්වා මම දැන් ලෙන්ස් දාගෙන මම ඇස්පෙන්නේ ඉතින් ඒගොල්ලන්ට කිව්වා අනේ මන්දා මගේ අම්මා තමයි ඔතන දාලා යන්නේ ආච්චි තමයි ඔතන දාලා යන්නේ ආච්චිගෙන් අහන්නකෝ කියලා because මට ඇස්පෙන්නේ නැහැ ඒකට මම දන්නේ නැහැ කොච්චර කියලා I said මම ඒගෙන ඔක්කම බලන්නේ මට කණ්ඩ දුන්නොත් ඇති ආච්චිගෙන් අහන්න කියලා මම ඒගොල්ලන්ට කිව්වේ මම ඇක්ටර් කෙනෙක් I mean ඒ කියන්නේ ඔව් ඒගොල්ලෝ ඇත්තටම මම පස්සේ දෙනගත්තා but අර ආපු දවස් first week වල කවුරුත් දන්නේ කොච්චර දවසකට කලින් දැන් ඔය ඔයගලන්ගේ දැන් ඉන්ඩියන් ෆිල්ම්ස් වල එහෙම සින්දු එහෙම ට්‍රැක් එක එහෙම අහන්න දෙනවා එහෙම සෙට් එකට ගියාම දහන්නේ නැත්නම් ඊට කලින් අහන්න දෙනවද ඇක්චුලි ලංකාවට තමයි ඒක කරන්නේ අපිට හම්බ වෙන්නේ සෙට් එක දවස සෙට් එකට දවස ඩයලොග්ස් හම්බ වෙන්නේ උදේ පාන්දර ඒ වෙලාවේ අමාරු නංගේ ඒ වගේ බැලුවොත් ලංකා නම් නියමයි අපිට මේ ඩයලොග් පිටපොත් ඔගොල්ලෝ කොච්චර මේ දස්කොණ එකට දුන්නා මුකුත්ම මං මට කවදාවත් හම්බුන්නේ පිටපොත් ඉන්දියාවල. ඔයාගේ වැඩිපුරම ටේක්ස් ගිහිල්ලා තියෙන්නේ මොකේද? කීයක් ගිහින් තියෙනවද? මං හිතන හැටියට නාන් කඩවල වල තමයි ගිහිල්ලා තියෙන්නේ. මං නිසා නෙමෙයි. ක්‍රවුඩ් එක ඉන්නකොට නංගි ක්‍රවුඩ් එක ඔක්කොම හරියන්න ඕනේ. එතකොට එකක් අනිත් පැත්තේ ගියොත් ආයෙත් ගන්න ඕනේ. එතකොට ගොඩක් මහන්සි පව් Kirtana kiyala girl kene girl eya boy hebai eyaata asa she wanted to become a girl kiyala eya ara mukadda estrogen okkama gatta you know she went for her ara surgery okkama gatta eyaage nama Kirtana harida eyaage kathandre ammo eka wenaka kathandre etoda so Kirtana has to carry me onna enawa oyawa geniyanna ona kiyala mama eyaage ara devalata giyaata passe nangi e devalata yanna menna usa hill she has to climb a hill mawa uthagena bare ki parak diwa eyaage weradda neme mage weradda neme katti background wala inna katti ekko camera balanawa ekko ara gollu ara hoyaagena eddi ki parak diwa ya mawa kare daagena pawu appa hebe ya nan karai thin hondata ඊට පස්සේ දැන් මම මේ කතාන්දර වලට කිව්වේ නැහනේ දැන් ෂූටින් ඉවරුණා පස්සේ කට්ටි මොකද විහිළු කරා එයාට දන්නේද කට්ටිය මිසල් ගහලා මොන හරි කරලා එයාට ඒ කේන්තියට ගිහිල්ලා මේ ඔළුව පලන්න වෙනකන් ඒ කියන්නේ පෙලනකන් ගහලා යා ඒගොල්ලන්ට නෑ ඕ ෂී හැස් ගිහිල්ලා රණ්ඩු කරලා මෙතන මෙයාට ඊට පස්සේ ආවා ඉස්පිරිතාලෙ ගියා අරන් ගියාලු ඒ බොයිව හරි ඊට පස්සේ නෙක්ස්ට් ඩේ දැන් අපි බලනවා කීර්තන සෙට් එකට ආවේ නැත්තම් අපිට ෂූට් කරන්න බෑනේ ඉතින් මට ආරංචි ජෙල් යා ඉරේ ඊට පස්සේ දැන් යන්නේතෝ දැන් අපි තේනිවල ෂූටින් මේ ලක්ෂ ගානක් වීදම් කරලා ලොකු ක්‍රවුඩ් එකක් ඔක්කොටම සල්ලි දෙන්න ඕනේ අපි ෂූට් කරන්න නැතුවත් යන්න බෑ ෂූට් කරුවේ නැත්තම් ඒත් සල්ලි දෙන්න ඕනේ නේ කට්ටියට ඔන්න ගියා ප්‍රිසන් ජෙල් එකට ගියා පොලිස් මහත්තයට කිව්වා සර් ප්ලීස් යාහත් එක ෂූට් කරන්න ඕනේ එයාට රිලීස් කරලා දෙන්න පුළුවන් ඔන්න ඔයා බාර ගන්න ඕනේ පූජා බයි ඊවනිං 5 o'clock 6 o'clock hari whatever time do namara mata gana e athare eyawa oya ekkan innone oya ekkan gawe naththam oyawa thamai hoyanne hari hari mahatya eyawa ekkan innan kiyala den mata baya eya giye naththam ini passe nan ik penala giya mamat balanawa den she said akka baya wenna epa man yannanko ait jail ekata kiyala ara hire de dawas ekak hari thunak danawane anyway so den mata aranchi already girls thunak actress la thunak wa gatta reject kara kiyala and I'm thinking e golo hondama honda actresses la ඒගොල්ලෝ වා රිජෙක්ට් කරා නම් ඔල්රෙඩි මොකද සීන්ස් දෙකක් ෂූට් කරලා එයා ඉස්සෙල්ලා ගර්ල් එපා කියලා සෙකන්ඩ් ගර්ල් ගත්ත ඒ සීන්ස් දෙකම ආයිත් ෂූට් කරලා එයාත් එපා කියලා ඒ සීන්ස් ආයිත් ෂූට් කරලා එයාත් එපා කරලා කියනකොට මට බය වුණා හිත බැබ බැ මට යන්න බෑ මට වුන්නේ නැහැ කියලා. ඇයි ඔයාව යෝජනා කරද්දිත් එයාට තිබිලා තියෙන එකම ප්‍රශ්නේ වා සුදුයි කියන එක. සුදන්න රයිට්. She is too glamorous. එයා දැන් සුදු පාට අපිට එපා ඒ වගේ කියලා. එතකොට සර් එනිවේ when sir said යන්න පූජා go for the screen test මං හිතුවා හරි කමක් නැහැ යන්කෝ කියලා ගිහිලා ඔන යනකොට මේ මට අර ලෙන්සස් දුන්නා. ලෙන්සස් දාගන්න හරි අමාරු නංගි මේ දැන් මේ මට ක්ලාස් එකේ ඉන්න මේ වගේ ලස්සන ලෙන්සස් ටික දාගන්න. හැබැයි මගේ curvature of my eye ලෙන්ස් එක
මේ වගේ තියෙන එක ඒක comes off my eye. ඒක හිටෙන්නේ නැහැ. It irritates my eye. Anyway, මේක ලස්සන මේ lenses අර delivering ගත්ත lenses ටික දාගත්තා. ඊට පස්සේ මේ බලස කියනවා මට, "ආ හරි, ඔයාට මොන හරි සින්දු කියන්නකෝ බලමු" කියලා. And I'm like, "සින්දු මං කවදාවත් මගේ ජීවිතවල සින්දු කියලා නැති කෙනෙක්. හරි? කවදාවත් කියලා නැති කෙනෙක්. මගේ තාත්තා බලාකුළු යන්තනලා මේ කියන්නේ මේ හිඟන කෙනෙක් කියන විදිහට. ඔව් නෑ, ඒක තමයි සුදෙන්. ඒක තමයි උනේ නංගේ. එතකොට අපි එතකොට තමයි අපි මේ අර වලාකුළු යන්තනලා මේ අපි හිට වෙලා තිබුණා. මේ කට්ටිය ඔක්කොම සින්දු කියනවා. එතකොට මට දැන් I had to learn the song because everybody is asking me to sing it. හොඳ වෙලාවේ මං මගේ ජීවිතවල ඉස්සෙල්ලා මේ මම සින්දු කියපු එක මං කියවතන ඔන්න ඔහම වාඩි වුණා. වලාකුළු යන්තනලා කියලා ඔන්න පටන් ගත්තා. දන්නේ නැහැ මොකද්ද කට්ටිය කිව්වේ කියලා මං දන්නේ නැහැ. ඔන්න සෙලෙක්ට් වුණා. සෙලෙක්ට් වෙලා එතකොට බලස after that නංගි මේ දැන් මේ තේනේ කියලා තැනක් තියෙනවා. අපි දැන් හිතමු කුරුණෑගල කියලා කියමුකෝ. ඔන්න ඒ වගේ තැන තියෙනවා තේනේ කියලා. පූජා පිටිය කියලා හිතමු. ආ හරි, පූජා පිටිය කියලා හිතමු. ශාහුදයි බස් ස්ටෑන්ඩ් තියෙනද තැන? තියෙනද? ඔයාට දාලා දෙන්නම්. ගොඩක් ඕන තැනකින් බස් හොල්ට් එකක් කරා දෙන්න. ආ හරි, ඕකේ. සෝ ඔන්න ඒ වගේ බස් ස්ටෑන්ඩ් එකට මම එකන් ගියා නංගි. දැන් මේ අර ඇඳුම් මං ගාව තාම ඒ ඇඳුම් තියෙනවා මං ගාව. ඕ I don't like to throw it on. ඒ කල ඔක්කොම හැක් කළා තියෙන ඇඳුම්. එකම ඇඳුම් නේ මං ඇඳේ. ඔන්න බහින්ද කියලා කියනවා වෑන් එකේ. ඇයි සදා හරි දැන් මං එතරම් හිතුවේ ෂූටින් එකට ඇවිල්ලා කියලා. ඒ කියන්නේ ටෙස්ට් ෂූට්. හරි, ෂූටින් එකට ඇවිල්ලා කියලා. දැන් දෙසෙන් නෑ නෑ මේක ෂූට් නෙමෙයි. අපි දැන් ටෙස්ට් රන් කරනවා. මෙතනින් බැහැලා ඔයා දැන් හිගන්නේ විදියට ගිහිලා මේ සල්ලි එකතු කරලා එන්න. මට දැන් ඇස් පේන්නේ නෑ. ඇයි? ඇස් අර ලෙන්සස් නිසා. ඒ කියන්නේ ලෙන්ස් එකට පේන්නේ නැද්ද? පේන්නේ නෑ. white උනාට ඒක මෙන්න මේ වගේ transparent නෙමෙයි. No, not transparent, translucent උත් නෙමෙයි. චුට්ටක් හරි පේනවා කියලා කියමු. ඒකත් නෙමෙයි. Completely opaque. ඇත්තටම මෙන්න you know it's completely opaque. So I'm like අම්මා මේ දැන් මම මොකද කර කොහොමද මේ හිගන් මං කවදාවත් කරලා නැහැ කියලා කියන්න බෑ because ඒක කවදාවත් මං කරන්නෙත් නැහනේ. කොහොමද හිගන්නේ විදියට කොහොමද ඉල්ලන්නේ සල්ලි දෙන්න කියලා මේ මාත්‍යා සල්ලි දෙන්න. මම දන්නේ නැහැ නංගි. I don't know. ඉතින් එයා කිව්වේ අර මතකයිද අර සින්දු වල ඉදවෙන් දැන් දෙවම් සින්දු වල එතන චූටි බෝයි කෙනෙක් ඉන්නවා අර ෆ්ලූට් ගහන අන්න දැට් බෝයි එයාත් එයාගේත් ෆස්ට් ඩේ හරි එයාවත් බහින්ද කියලා කිව්වා ඔන්න පූජාක එක්කන් යන්න සල්ලි එකතු කරලා එන්න කියලා කිව්වා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ඇයි සනා ඕකේ අපි දන්නේ නැහැ දැන් මං එයාගේ මේ මගේ මේ ලෙෆ්ට් හෑන්ඩ් එයාගේ මෙන්න මෙතන හරි මට පේනවා එයාගේ හදවත දඩ කියලා මට තව ප්‍රශ්න දැන් තව ස්ට්‍රෙස් බිකෝස් මං දන්නවා එයා ස්ට්‍රෙස් මම ස්ට්‍රෙස් ඉතින් ගියා ඉතින් දන්න ඕන ගියා අර දුන්නේ අර ඇලුමිනියම් වගේ ප්ලේට් නම් බැරි කෝපේ අර මේ ගන්න අතේ තියෙන අර ටින් 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 ගාලා තැන්න වෙන්නේ ඔන්න ඒ වගේ ප්ලාස්ටික් ප්ලේට් නෙමෙයි ඇලුමිනියම් ප්ලේට් ඒකට ඔන්න මං ගියා කටින් මට ඇත්තම මතක නෑ නංගේ කොහොමද මං ඉල්ලුවේ සල්ලි කොහොමද මට මතක නෑ ඔන්න කොයින් දානකොට මට සතුට විශ්වාසව කවුරු හරි මට සල්ලි දෙනවා නේ කියලා සතුටුයි හරි ඔන්න ගියා අර භික්ෂාන් දෙහි කියලා කියන විදිහට භික්ෂා කියන්නේ භික්ෂ කියන්නේ අර මට මේ ඉතින් හන්ද මොන හරි දෙන්න කියන එකද භික්ෂ කියන්නේ බෙගර්ස් අර හිගා කන්න අර දෙල් ආස්නානේ අම්මිය අම්මේ දෙන්න මොන හරි දෙන්න කියලා යන්න ඒක හරි පිනට යමක් දෙන්න අන්න ඒක ඕකේ දැට ඒකට භික්ෂාන් දෙහි කියලා කියලා අහන්නේ හරි හරි සෝ එනිවේ ෆිනිෂ්ඩ් ඉට් ඊට පස්සේ දැන් යනකොට කවුරු හරි ඔන්න මොකද බරට දාන්නවා හරි මෙන්න මේ වගේ ඔන්න මේ වගේ දානකොට අර ප්ලේට් උත් පැල්ලට යනවනේ අර සතුටුයි කියනවද ගොඩක් සල්ලි දෙන්නද කොහෙද කියලා හරි ඔන්න about 10 minutes හරි මොන ඒ වගේ මොකද වුණා මට මතකත් නැහැ මේ කොච්චර වෙලා ගියත් මතක නැහැ නේද ඔන්න ගියාට ද වෑන් එකට ගිහිල්ලා ගලව ගත්තා ඉක්මනට මේ ලෙන්ස් ටික ගලවන්න බලනකොට ඔන්න ඒ මිනිත්තු 10 or 15 minutes ඇතුලේ 33 rupees 50 cents 33 rupees 50 cents එක හම්බුණා ඊට පස්සේ අර මොකද අර බරේ බරේ දාපු එක බත් පැකට් එක ඉතින් ඉතාල ගන්න පුළුවන් නේ විනාඩියකට ඒකනේ 33 බත් පැකට් එකයි
හැබැයි නංගී එක නම් ලේසි නෑ ඇත්තටම හරි අමාරු එක කරා එක පාරක් කරා ඊට පස්සේ හිත හයියයි so i think that is what has happened i think with ඉතින් බලන්නකෝ දැන් ඒ කියන්නේ අම්මයි තාත්තාටත් හොරෙන් නැගෙන්නේ ඒගොල්ලන් දන්නේ නැතුව ගිහිල්ලා මේ හොරෙන් කියලා කියන්න බෑ නංගී හොරෙන් තමයි ඉතින් හැබැයි මෙහෙමයි දැන් ඒ දවස්වල පොකට් මනි එකට අපි වැඩ කරනවා in exhibitions hari me because at the end of the day appa has always told me you work hard free ekata mukuth hambu wenna free ekata hambunoth oyata godak kal eka wenna na hari it will come and go habai hard work karoth vitarai oyata okkama ekata karanna puluwan work hard be dedicated be sincere have integrity be loyal onne okkama hari ona so e dawasata pocket money thoya ganna api gawa salli na e man kiwa wage ma ait ගොඩක් ලස්සන ගර්ල්ස් ගොඩක් කට්ටි ඉන්නවා ඉතින් සෝ ඒගොල්ලෝ තමයි එක්සිබිෂන් තියෙන්නේ නංගේ ලොකු එක්සිබිෂන් ස්ටෝල්ස් ගොඩක් තියෙනවා හොඳ මේ යුනිවර්සිටි එකේද යුනිවර්සිටි එතකොට මම යුනිවර්සිටි හරි සෝ එතකොට ගොඩක් ලස්සන ගර්ල්ස් දානවා ඉස්සරහා රිසෙප්ෂන් හැටි වල අපිව දානවා ස්ටෝල්ස් එකට හරිද බඩු විකුණන්න එක්ක ඇඳුම් ස්ටෝල් හරි පේන්ටිං ස්ටෝල් හරි පොට්‍රි ස්ටෝල් හරි ජුවලරි ස්ටෝල් ස්ටෝල්ස් ගොඩක් එතකොට අපිට 500 රුපියස් a day හරිද සෑ එතකොට 500 රුපියස් a day අපි දැන් හැමදාම නෙමෙයි තියෙන දවස් අපිට නිවාඩු දවස් තමයි යන්න පුළුවන් හොස්ටල් නේ මේ හැමදාම එළියට යන්න බෑ හොස්ටල් වල මේ ස්ට්‍රික්ට් very strict hostel okay so now මට දැන් මේ ෆිල්ම් වල මේ පොඩි රෝල් එකට එන්න මේ අපි මෙතන බර්ගර්ස් කියලා කියන්නේ බර්ගර් රෝල් අනේ ඒ වගේ ඇංග්ලෝ ඉන්ඩියන් කියලා කියනවා ඉන්දියාවල පොඩි රෝල් එකක් යාළුවගේ රෝල් මේ ෆිල්ම් ලව් ස්ටෝරි එකක් කොලෙජ් ලව් ස්ටෝරි එකක් එනවද ඒකට කියලා කියනකොට අපි ලක්ෂ දෙක ලක්ෂ එකක් දෙනවා 10 days එකට කියලා කිව්වා එතකොට මට ඒ දවස්වල ලක්ෂ එකක් කියන්නේ නංගි කෝටි එකක් වගේ හරිද because අපි දැන් 500 ගොඩාක් අමාරුයින් 500 250 300 හොයාගන්න කාලේ රිසෙප්ෂන් එකෙත් නෙමෙයි ඉන්නේ එතකොට රිසෙප්ෂන් ගාස් 2000 රුපියස් a day after that 500 rupees hari i think so i was thinking sha making api mona hari karanna puluwang ne settle wenna puluwang life kela onna giya onna otenin thamai hero una film ekata man api hitu den etoda man taati amita kiyuwe na because තාතා බලන්න ඔක්කොම දුෂුම් දුෂුම් සුන්ද ඔක්කොම අර you know fighting අර Bruce Lee අපි Jackie Chan අන ඒ වගේ films නැත්නම් all the fight films he likes all action films so i think yeah මෙන්න මේ love story film අර මොකද මේ college love story එක බලන්න කියලා නෙමෙයිනේ එයාට කියලා නිකන් ඔහෙ හාර උස්සන්න එතෝ එපා යන්න එපා කියලා කිව්වද එතකොට ප්‍රශ්න නේ මට ලක්ෂණ ඇති වෙනවා ලක්ෂණ ඇති වෙනවා හරිද ගොඩක් නැති වෙනවා මං ඉතින් චූටි ස්ලිප් එකක් දීලා ස්ටඩි හොලිඩේ එකේ මං ගිහිලා එන්නම් කියලා මොන ගිහිලා එන්නම් ඒක 10 days shoot එක තාම යනවා තාම යනවා still continuing ඒක හිරුණා පස්සේ ගලවන්න විදිය නෑ නංගි ඉතින් හොඳයි it was a good thing but ඒක තමයි හොරෙන් ගියල කිව්වේ ඒක නෙවෙයිනේ first release උනේ no මගේ උල්ලංඝකයෙක් මේ තමයි first shoot කරේ හැබැයි first release උනේ JJ correct madonude ඊට පස්සේ අටගාසම් කියලා අජිත් film ඊට පස්සේ තමයි උල්ලම්කේකුම ආවේ so එතකොට ඒ films ඔක්කොම කරනකොට මට එකක්වත් දන්නේ වචන දෙමළ ඊට පස්සේ තමයි ඉගෙන ගත්තේ ඔන්න අපේ අංජලිකා කාලෙත් එක වචනයක්වත් දන්නේ නැහැ වගේම ඒ දවස්වලත් මට එක වචනයක් දෙමළ දන්නේ නැහැ එතකොට ඔයා දෙමළ එතකොට එහෙ ඒ කියන්නේ ඉංග්‍රීෂන් එතකොට කන්නඩද කන්නඩ කන්නඩයි නේ ඉංග්‍රීසි ඉච්චරයි මන් දැනගෙන හිටියේ ඔව් ඉතින් දැන් ඉගෙන ගත්තා හොඳයි නේ එතකොට තව එකක් තියෙනවා දැන් අපි ලංකාවල මම මේ 7 රෝල්ස් 7 ෆිල්ම් විතරයි කරලා තියෙන්නේ. ඔව්. හැබැයි මිනිස්සු හිතාගන්නේ මම ගොඩාක් කරලා තියෙනවා කියලා. ඒ නෑ ඉතින් ඔයා ඉතින් ඔයා ළඟයි මිනිස්සුන්ට ඒ කරපු. ඔයාලා කරපු රෝල්ස් එක නම් අංජලිකා හරි අපි ඕන රෝල් කුසපබා හරි දස්කම්ල හරි මොනාද රජනිකාන්ත්ගේ මෝර නේ මෝර අපි try කරමු මෙතනින් ගන්න පුළුවන් නේද කියලා. අපි ට්‍රයි කරමු ලංකාවේ වැඩියෙන්ම DVD අලෙවි වෙන නළු අසහනිලිය කවුද කියලා දන්නවද තාමත් තාමත් වැඩියෙන්ම DVD අලෙවි වෙන්නේ මොන චිත්‍රපටයද කියලා දන්නවද රංජන් රමනායකද කුසපබා අනේ කුසපබා I don't know one shot රංජා කියලා මං හිතුවේ seriously ඔව් දැන් මේ ඊයේ පෙරේදා මම නැවත ඒක ඔව් තාමත් වැඩියෙන්ම අලෙවි වෙන නළුවා සහ නිලිය පූජා උමාශංකර් ජැක්සන් ඇන්තනි කුසපබා really yes ඒ සතරට අපි මෝර් බෝ හරි
අපි කුසප බා මෝර බොමු.